අයිුවන් පාලමක තුළ ඉන්නේ වටපිට YouTube චන්ලගත් එක්ක ශ්‍රී ලංකාවේ මේ වෙනකුට අපි නිදහසේ කාලය ගත කරන්න එකම හේතුව තමා අපේ විරෝධාර රණවිරු ශ්‍රී ලංකා පැරසුට් ඉතිහාසේ ප්‍රථම වතාවට බේස් ජම් පිම්ම පනිමින් ඉතිහාසගත වන්නේ කමාණ්ඩු බලකායේ මේජ නලින් කුලතුංග කෝපරල් අජිත් ප්‍රේමලාල්හා යුද හමුදා විශේෂ බලකායේ සාජන් මේජ චම්පික කුමාර සිරිකින් අභිත රණවිරුවන් තුන් දෙෙන ්‍රී ලංකාවේ 71 නිදහස් උත්සවයේ සමරන අවස්ථාවේදී ගාලු මුදුරු පිටියේදී සුපුරුදු පරිදි පැරෂුට් බටයන් අහසේ විවිධ දස්කම් පෙන්වුවා. මෙවර පැරෂුට් කරුවන් තුන්දෙනෙක් ශැංග්‍රිලා ගොඩනැගිල්ලේ ඉඳලා ගාලු මුදුරු පිටියට එන්නේ බලාගෙන ඉන්න ජනතාව පුදුමයට පත් කරමින්. මෙවර පැවැත්වුණු නිදහස් උත්සවයේ විශේෂ මංගය නවතම අංගය විදිහට පැවැත්වුණේ ශැංග්‍රිලා ගොඩනැගිල්ලේ තට්ටු 52ක උඩ ඉඳලා. ඒ කියන්නේ අඩි 550කටත් වැඩිය උසක ඉඳලා පැනපු පිම්ම. ඒ පිම්ම සාර්ථකව නිම කරපු තුන්දෙනා තමයි අපි අර කලින් කතා කරපු විරෝධාර රණවිරුවන් තුන්දෙනා. මොකද්ද බේස් ජම්ප් කියන්නේ? B බිල්ඩින්, A ඇන්ටනා, S ස්පෑන්, E earth. මේ වගේ දුෂ්කර තැන්වල ඉඳලා අවම වශයෙන් අඩි 350ක් විතර උඩ ඉඳලා පනින පිම්ම තමා මේ බේස් ජම්ප් විදිහට හඳුන්වන්නේ. ඒ වගේම පැරෂුට් ශූරයන් පනින අති භයානකම පිම්ම තමා මේ බේස් ජම්ප්. ඇත්තට මේ බේස් ජම්ප් කියන එක සියදිවි නසා ගන්නවා වගේ වැඩක් කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද ගුවන් යානයක ඉඳලා පැරෂුට් පිම්මක් පනින කෙනෙක්ට හිතන්න වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ අඩි 5000ක් වගේ උස ඉඳලා පනින වෙලාවක වැරද්දක් වුණත් නිවැරදි කරගන්න වෙලාවක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි බේස් ජම්ප් වලදී එහෙම නැහැ. අඩි 350 එහෙම නැත්නම් අඩි 500ක් මේ වගේ උඩක ඉඳලා පනිද්දී දෙයක් හිතන්න කලින් පල්ලහැට වැටලා ඉවරයි. මොකද පනින්නේ අඩි 350ක් එහෙම නැත්නම් අඩි 500ක් මේ වගේ උසක ඉඳලා. ඒ නිසා තමයි මේක භයානකම පිම්ම විදිහට හඳුන්වන්නේ පැරෂුට් ශූරයන් විසින් පනින. මේ බේස් ජම්ප් සඳහා පනින පැරෂුට් සාමාන්‍ය පැරෂුට් වලට වඩා වෙනස් ආකාරයේ පැරෂුට් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේක නිර්මාණය කරලා තින්නේ ඇන්ඩ්‍රියස් කියන සමාගමෙන්. ඒ වගේම මේකට රුපියල් ලක්ෂ 22ක වගේ මුදලක් වැය වෙනවා. ඉතින් අපි මේ බේස් ජම්ප් ගැන කිව්වේ ඒකේ තියෙන අවදානම, ඒකේ තියෙන භයානකකම කොච්චරද කියලා පුංචි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් අපිට අවාසනාවන්ත සිද්ධියක් අහන්න ලැබෙනවා. මේජර් කුමාරසිරි කියන අභීත රණවිරුවා පැරෂුට් පුහුණු පිටියේ පුහුණු වීමක නිරතව සිටියදී පැරෂුට් එක ක්‍රියාත්මක නොවීම නිසා බිමට පතිත වෙලා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කුමාරසිරි කියන රණවිරුවා විශේෂ බලකාය හිටපු දක්ෂතම පැරෂුට් උපදේශකවරේ. ඉතින් මේ අභීත රණවිරුවාගේ සමු ගැනීම ශ්‍රී ලංකා මාතාවට කිසිම දවසක පුරවන්න බැරි අඩුපාඩුවක් බවට පත් වේ. ශ්‍රී ලංකා මාතාවට විශාල සේවයක් කරපු ඒ අභීත කුමාරසිරි කියන රණවිරුවාට වටපිට අපි නිවන් සුව පතනවා. ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙමු.